සුබ දවසක් හැමෝටම කුක් විත් චතු YouTube channel එකට ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අමුද්‍රව්‍ය තුනකින් ගොඩක් රසවත් අසුරුපසක් හදාගන්න විදිය. මේ විදියට හදාගත්තොත් ඔයාලට මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම හරිම රසවත්. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. හැමෝටම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් අසුරුපසක්. මේක නිකන් වටලප්පම් වගේ වුණාට ඒ රෙසිපියටම නෙමෙයි මම මේක හදාගන්නේ. ඉතින් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මුලින්ම හකුරු කෑලි 10ක් විතර හොඳින් පොඩි කරලා අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ විදිහට වංගඩිය දාලා කොටා ගත්තාම ඔයාලට හරිම ලේසියෙන් මේක අරගන්න පුළුවන් කුඩු කරලා. ඊළඟට කිරි අඩුකෝප්ප භාගයක ප්‍රමාණයක් මම අරගෙන තියෙනවා. ඔයාලට මේකට පොල් කිරි, ෆ්‍රෙෂ් මිල්ක්, පිටිකිරි එකතු කරගන්න පුළුවන්. මම මෙතන පිටිකිරි හැන්දක් දිය කරලා අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් පෑන් එකක් රත් වෙන්න තියලා ඒකට අපි පොඩි කරගත්තු හකුරු ටික එකතු කරගමු. හකුරු ටික මේ විදිහට දිය වේගෙන එද්දී අපි එකතු කරගන්න ඕන මේකට කිරි අඩුකෝප්ප භාගයේ. ඉතින් මේ පොල් කිරි, පිටිකිරි, එතකොට ෆ්‍රෙෂ් මිල්ක් වගේ දේවල් එකතු කරගන්න අපහසු කෙනෙක් ඉන්නවනම් මේකට මේ වෙලාවේදී වතුර ටිකක් එකතු කරගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වගේ කිරි වර්ගයක් එකතු කරගත්තාම ගොඩාක් රසවත්ව මේක හදාගන්න පුළුවන්. දැන් මේ වෙලාවේදී මේක හොඳට ලිපේ ගින්දර වැඩි කරලා දිය කරගන්න ඕනේ. හකුරු කෑලි තියෙනවා නම් ඒ ටික හකුරු කෑලි ටික හොඳට දිය වුණාම ලිප ඔෆ් කරගන්න. දැන් හකුරු කෑලි ටික දිය වෙච්ච නිසා මම ලිප ඔෆ් කරගත්තා. දැන් ඊළඟට මේකට මම අවසානයේදී එනසල් ඇටයක් එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් ඔයාලා ගාව තියෙනා නම් විතරක් එකතු කරගන්න පුළුවන්. දැන් ඊට පස්සේ මම මේක වෙනත් භාජනයකට දාලා හොඳට නිමෙන්න තියාගන්නවා. මේක නිමුණාම තමයි අපිට ඉතුරු ටික කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක ශීතකරණයේ දාන ටික වෙලාවකට. දැන් අපිට බිත්තර දෙකක් අවශ්‍ය වෙනවා. මම මේ වගේ භාජනයකට බිත්තර දෙකක් එකතු කරගෙන ගෑරුප්පුවකින් හොඳට මේ වගේ පේනනකම් ගසා ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේක හැන්දකින් උනත් කරගන්න. අනිවාර්යයෙන්ම මේ වගේ හොඳට පේනනකම් කරගන්න ඕනේ. අපි හදාගන්න අතුරුපස හරියට ලස්සනට එන්නේ මේ විදියට බිත්තරේ මෙන්න මේ වගේ ගසා ගත්තාම. දැන් අපේ හකුරු මිශ්‍රණය හොඳින් නිමිලා තියෙනවා. හකුරු මිශ්‍රණය නිමුණාට පස්සේ මේ බිත්තර මිශ්‍රණයට එකතු කරලා මේ වගේ හොඳට ගසා ගන්න ඕනේ. මේක ගොඩාක් වෙලා කලවම් කරගන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපි පෙරණයක් ආධාරයෙන් මේ ටික හොඳට පෙරා ගන්න ඕනේ. පෙරා ගත්තට පස්සේ අපිට පුළුවන් මේක වෙන භාජනයකට දාලා ස්ටීම් කරගන්න. මේ වෙලාවේදී මම රයිස් කුකර් එකේ වතුර එකක් දාලා හොඳට නටන්න තියාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මම අද අතුරුපස එක හදාගන්න භාජන ටික. මම හදාගන්න අතුරුපස එක වෙනස් හැඩයකට හදාගන්න ඕන නිසා මම මේ වගේ කප් කේක් කප් පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට ඕනම එකක් අරගන්න පුළුවන්, ස්ටීම් කරගන්න පුළුවන්. දැන් හදාගත්තු ඒවා ටික මේ විදිහට තෙල් ටිකක් ගාගත්තට පස්සේ අපි හදාගත්තු මිශ්‍රණය මේ වගේ ටිකෙන් ටික එකතු කරගන්නවා. ගොඩාක් කඩමට්ටමට එනකන් එකතු කරගන්නේ නැහැ. දැන් මෙතන මම 6ක් හදාගත්තා. ඉතින් ඔයාලා මේ ප්‍රමාණයෙන් වැඩි කරලා හදාගන්නවා නම් මීට වැඩිය ගොඩාක් ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. දැන් මම රයිස් කුකර් එකේ ස්ටීම් කරන කොටස අරන් ඇවිල්ලා මේ හදාගත්තු ඒවා ටික එකට උඩින් තියලා ස්ටීම් කරගන්න හදන්නේ. සාමාන්‍ය විනාඩි 15ක් වගේ යනකොට මේක හොඳින් ස්ටීම් වෙලා තියෙනවා. දැන් මේක පේනවහලා ස්ටීම් කරගත්තට පස්සේ මම ඔයාලට පෙන්වන්න විනාඩි 15කට පස්සේ මේ තියෙන විනාඩි 15කට පස්සේ ස්ටීම් එකෙන් එළියට අරගෙන විනාඩි 5ක් විතර මම ෆ්‍රිජ් එකේ දාලා තියාගත්තා. එතකොට මේ වගේ ලේසියෙන් ගලව ගන්න පුළුවන්. වඩේ තෙල් ගාගත්තු නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව මේක එළියට ගලව ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ වගේ රසමරස අතුරුපසක් හදලා බලන්න. ගොඩක් ලේසි. ඒ වගේම හරිම රසයි. මේ වගේ රෙසිපි එකකින් අපි තවත් දවසක හම්බෙමු.